आयबान हो जातर प्रमति प्रवृत्ति वार्ता कर देशीय सन्नाम अदर समगि मम लहर जयवर्धन प्रथमीन अवधान स्थल जोनस्टन लबन अटते क्रिमान एपायदुंपत सलका बैलीमत खल्याई श्रीला नीपय बिद देबीवट किसवे कुटात इडन है हीटपु जनपति नियगेन प्रकाश्या मुल्लोय जले योजना क्रमे जलनले पिपिरीमा नेपाल की दबाचु केट मसाक सापिरे ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මැයි මාස 5 වෙනිදා මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණි හිටපු අමාත්‍යවරයා පසුව අත්අඩංගුවට ගෙනනු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. නැවතත් මැයි මාස 6 වෙනිදා හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරනු අතර එහිදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයකට අනුව මැයි මාස 11 වෙනිදා දක්වා හිටපු අමාත්‍යවරයා ජලි රක්ෂිත බන්ධනාගාර ගත කරනවා. මේ මාසේ 11 වෙනිදා ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩු විභාගයට කරනු අතර එහිදී නියෝග කරනු ලැබුවේ මෙම නඩුව අද විභාගයට ගන්න අතෙක් හිටපු අමාත්‍යවරයා ජලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද මෙම නඩු විභාගයට කරනු අතර එහිදී නියෝග කරනු ලැබුවේ ඔහු ජූනි මාස 8 වෙනිදා දක්වා ජලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. කෙසේ වෙතත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය 18 වෙනිදා කුරුණෑගල පළාත්බද මහාධිකරණයේ වෙත අප අයදුම්පතක්ද ඉදිරිපත් කර තිබූ අතර එම අප අයදුම්පත මහාධිකරණයේදී සලකා බැලීම ලබන 28 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා. අද දවසේ ජොන්ස්ටන් මන්ත්‍රීතුමාට අප ලැබුණේ නැහැ. අපි නීතියට උසාවියට තීන්දුව වලට ගරු කරනවා. හැබැයි අද සිද්ධ වෙන්නේ ඒ දේ නෙවෙයි. අද සිද්ධ වෙන්නේ මේ රටේ දුෂ්ට පාලකීන්ට ඕන කරන දේ දඩයන් කිරීම තමයි මේ කරන්නේ. යහ පාලනය මේක යම පාලනය. අද ඉහළ උසාවියට හයිකෝට් ඇප්ලිකේෂන් එක කරා කාලින් ඉතිස ඉහළ උසාවියේ තීන්දුව තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉහළ උසාවියේ තීන්දුවෙන් පස්සේ ළඟ පියවර පිළිබඳව අපි දැනුවත් කරනවා. කොළනාව පොතුවිල් කුඹුර ප්‍රදේශවාසීන් එම ප්‍රදේශයේ ඇති කුණුකන්ද ඉවත් කර ගැනීමට විරෝධය පළ කිරීමත් සමග කුණුකන්ද ඉදිරිපිට මාර්ගයේ කසල බැහැර කරන අයුරු දැක ගන්නට හැකි වුණා. කොළොන්නාව පොතුවිල් කුඹුර ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවයක නිරත වුණේ එම ප්‍රදේශයේ දමා ඇති කුණුකන්ද ඉවත් කර ගන්නා ලෙස බලධාරීන්ට බල කරමින්. ඔන් කොළඹ අවිස්සාවේල මාර්ගයට පැමිණ ටයර් පුරුස්සා විරෝධතාවයෙන් නිරත වීම හේතුවෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා පොලිසියට ජල ප්‍රහාර එල්ල කිරීමටත් සිදු වුණා. මේ අතර කුණු දැමීම තහනම් කිරීම හේතුවෙන් අද උදෑසන කොළොන්නාව නගර සීමාවේ කුණු පමනක් කුණු කන්ද ඉදිරියේ මාර්ගයේ බැහැර කර ඇති අයුරු මෙලෙස දැක ගන්නට හැකි වුණා. මෙහිදී බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් එම කුණු පස්වලින් වසා දැමීම සිදු කරන අයුරු ඉමේ. රෝගාතුරව පසුවන දිබුලාගල ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා. දැනට රෝගාතුරව පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබන දිබුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දිනියේ ජිනාලංකාර නායක හිමියන්ගේ සුවදුක් විමසීමට ජනාධිපතිවරයා ඊයේ රෝහල වෙත පැමිණියා. උන්වහන්සේගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන්ද විමසා බැලුවා. මේ අතර දෙවන ලෝක යුද සමයේ හමුදා බටේකු ලෙස කටයුතු කළ
तम पेरणी हितवतको सोमवर्धन वीर सिंह महता सोदु विमसी जनाधिपति मैत्रीपाल सिरिसेन महता एक्बुना ए सोमवर्धन वीर सिंह महता निवस पेमिनी සාරධර්ම වලින් පිරි අනාගත පරපුරක් බෙහි කිරීම සඳහා දහම් අධ්‍යාපනය බෙහෙවින් වැදගත් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊ පසුරුවේ මිද්දෙනිය විතාරන්දිනිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. ඉතින් මේ දරුවන්ට අනාගතයක් අපි හදන්න ඕ. ඒ අනාගතේ තියෙන්නේ දරුවනේ අධ්‍යාපනය ලබන එක විතරයි. අපෙන් හොරා ගන්න බැරි එච්චරයි. ඉතින් මම හිතනවා අපි අපේ දරුවන් වෙන අධ්‍යාපනය ලබා දෙන වගේම ඔවුන් පන්සලට යොමු කරන්න ආගමික සිද්ධාස්ථාන වලට යොමු කරන්න පළාතේ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබන්න දහම් පාසල තුනින් මිනිහෙක් ගොඩනගා දෙමාපියෝ උරන්දු වෙන්න ඕන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා වගේම සාර ධර්ම වලින් පිළිත් තරුණ පරපුරක් බිහි කර සමාජයක් ගොඩනගා තමයි අපි ක්‍රියාත්මක විය යුත්තේ එහෙම නැතුව වෛරය ක්‍රෝධය ඉරිසියාව මේවා මුල් කරගත්ත මිනිසුන් ගැති කරන්න නෙවෙයි අපිට අවශ්‍ය श्रीलंका निदहास पक्षे बिनदेवीमट किसी वेकुटात नुहेकी बाव हितपु जनपतिनी चंद्रिका बंडारनायक कुमारतुंग महात्मिय पवसनवा यकल प्रदेशे पवती जनहमोकटे क्यमीन हितपु जनपतिनीय मेम अदहास पलकला එදා ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පැරද්දුවා මතක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව නෙමෙයි ඒ ජනතාව නැගී සිටියේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා පිරිසක් මේ රටේ ඇති කරලා තිබුණ වැරදි ජනා ක්‍රමයට විරුද්ධව ජනතාව නැගී සිටියේ ඒක කියන්න මම නම් පොඩ්ඩක්වත් ලැජ්ජ නැහැ ඔය කිසි කෙනෙකුට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිකම් කියන්න මට අයිතියක් තියෙනවා මහරජවරු කුමරුවරු සියලු දෙනාට වැඩිය මට අයිතියක් තියෙනවා අපි පාක්ෂික හැටියට කවදාවත් හිතන්න එපා 1980 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල වශයෙන් පක්ෂයේ සමහරු අද පක්ෂයේ බේජවින්න කරන නායකයම තමයි එදා තව දෙන්නෙක් එක්ක එකට පක්ෂයේ කඩාකප්පල් කරන්න උත්සාහ කරේ අපි පක්ෂයේ නැවත වතාව ගොඩනගාගෙන ගියා නමුත් අපි නැවත වතාව ජයග්‍රහණය කෙරුවා මේ පක්ෂයේ හිම ලේසි විනාශ කරන්න බෑ අපි ළඟදී මැතිවරණයක් එනවා මේ මැතිවරණයේදී දැනට එකට ආණ්ඩු කරලා මැතිවරණයේ වෙලාවේදී ඒ පක්ෂ වෙන වෙනම ඉදනවා දහන මිනි ව්‍යවස්ථා සංශෝධනය මේ ආකාරයෙන් හෝ සම්මත වීම පිළිබඳව සතුටු විය යුතු බව හිටපු විගණකාධිපති එස්.සී. මායදුන්න මහතා පවසනවා. එහෙත් බලාපොරොත්තු වන සියල්ල මේ කාලය තුළදී යහපාලණයෙන් අපේක්ෂා කළ නොහැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දහන වන සංශෝධනය හා ඉන් ඔබට යන මෑන් මහනුවරදී පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් හිටපු විගණකාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨ අධිකරණයට පත් වුණු විනිශ්චයකාරවරු දේශපාලනික අවශ්‍යතාව උඩ පැත්තේ නමුත් මේ தત્ත්වයේ තිබුණා වුණත් බොහෝ ක්ෂේත්‍රයන් හිදි මේ දේශපාලනීකරණය කිරීමේ ආනිසංස එහෙම නැත්නම් හානිය ජනතාවට දැනුණා. මේ 19 වෙලින්නේ යම්වර සෝභිතාම්දුර උදුව වගේ තටිය රත් වෙච්ච වෙලාවේ පුළුවන් මට්ටමට රොටි පුච්ච ගන්න වෙනවා. ඒක තමයි මේ කියන්නේ. මේකත් නොකලා නම් සම්පූර්ණයෙන්ම හොඳ දෙයක් සඳහා හිටියා නම් සමහර විට අපි කාටද තියෙන්නේ ගරන්ටි එකක් මේකත් මේ ඡන්දෙන් පස්සේ කරන්න පුළුවන් වෙයි කියලා. තුනෙන් දෙකේ බලයක් ඇතුව මේක කරන්න බලයක් එයිද නැද්ද කියන අඩමානියක් තියෙනවනේ මේ මේ වෙලාවේ යා යුතු දුර යෑම තමයි මෙතනදී කියලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේක මේ ගානටවත් සම්මත කරගත්ත එක ලොකු දෙයක් මේ සියලු දේවල් මේ වෙලාවේ මේ කෙටි කාලයක් තුල සම්පූර්ණයෙන්ම රීෂෆල් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අනිත් එක එහෙම ගියොතින් ඔබතුමාට තේරේ විශාල අර්බුදකාරී තත්වයකට මේ තිබුණටත් වඩා අර්බුදකාරී තත්වයකට යනවා ඒ නිසා යම් රාමුවක් තුල යම් යම් දේවල් කෙරෙයි. නමුත් මේ අපි බලාපොරොත්තු වෙන සියලු යහපාලන කාරණා මේ කාලය තුල ඉෂ්ට වෙන්නේ නැහැ. ඉෂ්ට කරන්න බෑ. ඒක ප්‍රායෝගික තත්ත්වය. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World class natural beauty care. Seri. It's a secret. ඔබනවත් හද දරන සමගින් නීතියට අභියෝග කිරීමෙන් හෝ නීතිය අතට ගැනීමෙන් කිසිදු ප්‍රශ්නයක් निराකරණය කරගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගියදා යාපනය ප්‍රදේශයේ ඇති වූ ආකාරයේ සිද්ධීන් වළක්වා ගැනීම සඳහා
ආරක්ෂකංශ වලට මෙන්ම සිවිල් සංවිධාන වලටද විශාල වගකීමක් පැවරී ඇති බවයි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ නීති ලේකම් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා. පැහැදිලි වෙන කාරණයක් තමයි තිරකේන සිද්ධිය පිළිබඳව ඒ පිළිකුල දැක්වීම ඒකට විරුද්ධව ඉදිරිපත් වීම සිවිල් සමාජය හැටියට කළ යුතුව තියෙනවා. හැබැයි කළ යුත්තේ ඔය ආකාරයේ ව්‍යාදාමයක් කරහා නෙවෙයි. නීති අතර ගැනීමෙන් නෙවෙයි. නීතියට අභියෝග කිරීමෙන් හෝ නීතියට සම්බන්ධයෙන් ඒක කඩකිරීමෙන් නෙවෙයි. ඒක නිසා ඩාම පේන්න තියෙන්නේ ඔවුන් මේ සිවිල් සාමාන්‍ය නීතිය කෙරෙහි තාම හුරු වීම පිළිබඳ ප්‍රශ්නයක් එතන ගැටලුවක් තියෙනවා කියලා. ඒ නිසා රාජ්‍ය ආයතන හා संविधान समग एक संवाद कति कौन समग सहयोग संबंधी करने कति कहमद नीति अनुटवे नीति आधिपत्य तावर किरी राज्यायतन वगेम सिविल संविधान वाल वगे की मुगद प्रतिपल समाज यहाकार संवाद कति कणी अवश्यता व्यतीनो इधर मेवन तथ्यम वलकागनी सदा මෙතර පසුගියදා යාපනය ප්‍රදේශයේ සිසුවියක් ඝාතනයට ලක්වීමේ සිද්ධියකින් අනතුරුව ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් දැනට සිදු කරන පරීක්ෂණ පිළිබඳවද අද දෙරණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කළා. දැනට දින කිහිපයකට පෙරදී යාපනයේ නගරයේ තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒට හේතුව සයිට් පොලිස් වසමේ පාසල් ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය පදනම් කරගෙනයි එලෙස යාපනයේ නගරයේ තුළ උද්ඝෝෂණ පවත්වනු ලැබුවේ. එම උද්ඝෝෂණවලදී රජයේ දේපළවලට පවා අලාභහානි සිදු වුණා. මේ වන විට සයිට් පොලිස් වසමේ සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබනවා. ඒ වගේම යාපනයේ නගරයේ තුළ සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධ කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් විමර්ශන සිදු කරනු ලබනවා. සහ ඒ වගේම යාපනයේ නගරය තුළ සිදු කලහකාරී දුවීමට බලපාන ලද හේතු සාධක සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ විසින්ද විමර්ශනයක් සිදු කරනු ලබනවා. මෙම සියලුම විමර්ශන කණ්ඩායම් පොලිස් ප්‍රතිතුමා විසින් පත් කර තිබෙනවා. පොලිස් ප්‍රතිතුමාද පසුගිය දිනවල යාපනයේ ප්‍රදේශයේ සංචාරය කරමින් ඒ තත්ත්වය සොයා බැලුවා. මේ වන විටෙහි සාමකාමී වාතාවරණයක් एक जनवरी अटवन दायन पशु रटतूल अस्तावर तत्व निर्माण वी अति बव प्रवीण माध्यवेदी महान समर नायक महता पवसन वहता मिम अदह स्पलकले ये दिनियाय प्रदेशे पवती सम्मंत्रणे कटे क्विमी जनवरी अटवन दा परिवर्तन पशु अपट सांच सहित सनात कने की रटतूल अस्तावर औल सागत अराजक भावयक वर्धने वीति देन अदर අපේ රට ආණ්ඩු කරන්නේ ආණ්ඩු කිරීම සඳහා ජනතා ඡන්දයෙන් පත් නොවුණු පිරිස අපේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ හැටියට රටේ ආණ්ඩු බලය කිරිය යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාව සහ කණ්ඩායම් දැන් ඉතාම නරක සුළුතරයක් සහිත පිරිසක් තමයි රට ආණ්ඩු කරමින් සිටින්නේ ඉතින් ඔබ කල්පනා කරන්නේ නැද්ද ඒකම විකාරය අභෞමදයක් අනියම් නිවල් දේශයක් ලෙස ජාත්‍යන්තරය තුළ කටයුතු කිරීමේ අවස්ථාව බත්මන් ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවට උදා වී ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. එළමෙන සැප්තැම්බර් මාසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමතන්නට යනවා නිව්යෝක් නගරේ. එතුමා යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නියම සිංහෙක් වගේ. කවුරුත් එතුමාට තර්ජනය කරන්නට එන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ බහුමික අඛණ්ඩතාවයට ස්වෛරීත්වයට අපි ප්‍රශ්න ඇති කරනවායි කියන ඒ තර්ජනය කවදාවත් මෛත්‍රීපාල සිරිසේන අධිකරු ජනාධිපතිතුමාට එල්ල වෙන්නේ නැහැ. රටක් හැටියට අපේ මාතෘභූමිය ජාත්‍යන්තරය තුල හැල්ලුවට ලක්ුණු කාලය ඉවරයි. අපේ රටෙන් පලිගත් කාලය ඉවරයි. අපේ රටේ රණවිරුවා දංගෙඩියට ගෙන යන්නට ගත් උත්සාහය ඉවරයි. දැන් අපේ රට ගැන කතා කරනකොට එල්ලුම් ගහත් නැහැ විදුලි පුටුවත් නැහැ. ජාත්‍යන්තරය තුල අද රටක් හැටියට කොන්දක් කෙලින් තියාගෙන අපිට ජීවත් වීමේ හැකියාව ලැබිලා තිබෙනවා. රටේ දහම් පාසල් වලට අවශ්‍ය පහසුකම් සපුරාලීම රජයේ වගකීම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ පැවති දහම් පාසල් උත්සවයකට එක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වාර්ෂික ප්‍රතිපාදන මුදල් නොලැබීම හේතුවෙන් මහජන නියෝජිතින්ටද දහම් පාසල්වල අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ නොහැකි වී ඇති බවයි. මාන්නහා පහසුකම් රට පුරා තියෙන දහම් පාසල්වලට සකසා දීම රජයේ වගකීමයි.
දානපතියන්ගෙන් ලැබෙන දේ මත පමණක් අපේ මහා බෞද්ධ පදනම ආරක්ෂා කරගන්නට ගැටලු තිබෙනවා. ඒ නිසා රජයේක වගකීම හැටියට අපි කල්පනා කරනවා මේ අඩුපාඩුකම් සියල්ල මැදිහත් වෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි. දැන් මේ අවුරුද්දේ මටයි ගීතාංජන මැතිතුමාටයි අයවැලේකට එන්නම් කිව්වා ලක්ෂ 100 ලැබෙනවා කියලා බෙදන්න. තම්බ 7ක් අද දක්වා ලැබුණා. අයවැලේකට අපි විරුද්ධ පක්ෂීටත් අපි ඡන්ද දුන්නා. අපිට ඉස්සෙල්ලා ලැබිච්ච ලක්ෂ 50ක් දැන් ලක්ෂ 100ක්ද තම්බ 7ක් උත්තර. සංවර්ධන මුදල් නැතුව විදුහල්පතිතුමාගේ ඉස්කෝලේට උදව් වෙන්න කොහොමද? කල්පනා කරන්න. පක්ෂයෙන් මැති ඇමතිවරු නිවත්වයේ ජනාධිපති හෝ පක්ෂයත් සමග අමනාපයෙන් නොවන බව දීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දැන් කට්ටිය අහනද අපේ හතර දිනක් සහෝදරෝ මැති ඇමතිවරු අයින් වුණා. ඒ අයින් වුණේ මේ ජනාධිපතිතුමත් එක තරහ වෙලාවත් අපිත් එක තරහ වෙලාවත් පක්ෂය එක තරහ වෙලාවත් නෙමෙයි. මේක ක්‍රියාත්මක වෙන්නේ නැtei කියන අදහසක් ආව නම මෙයා මැතිවන්න ක්‍රම. ඒක නිසා වෙන්න ඕන මං හිතන්නේ අය ඉවත්ුනේ කියලා මං පෞද්ගලිකව හිතනවා. හැබැයි අපිත් මේ දිගට ඉන්න කැමැත්තකින් නැත්තම් මේ වරප්‍රසාද අරගන්න නෙමෙයි. අපි මේක හිටියා කියලා මේ දෙන කිසිම වරප්‍රසාදයක් අරගෙන ඇමති ගමේ පඩි අරගෙනත් දැන් මේ හතර දෙනා අයින් වුණා. දැන් අපේ අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කළා. ඊට පස්සේ අපි බලාපොරොත්තුක් නැහැ අපිටත් ඉවත් වෙන්න පුළුවන්. හැබැයි අපි ඉවත් වෙනකොට අපි අනිවාර්යයෙන් අපේ පක්ෂේ නැවත විමසීමක් කරන්න ඕනේ. ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕනේ. නැත්නම් අපිට මොන පැත්තක්වත් නැහැනේ. අන්තිමට අවුරුදු පහක් ඉන්න ජනාධිපතිතුමත් තරහ කරගෙන අපේ පක්ෂෙත් තරහ කරගෙන යන්න බෑනේ. මම පක්ෂ උපලේකම්වරේ. සන්ධානි උපලේකම්වරේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පක්ෂයේ නීති රීති වලට, පක්ෂයේ විනයට, පක්ෂය ගන්න තීන්දුව වලට අපි බැඳී හිටිනවා. එහෙම නැතුව මේවයි ඉන්නවත්, ඒවයි වරප්‍රසාද ගන්නත් නෑ. හැබැයි මම මේක ඉදීම තුල වරප්‍රසාද ලැබෙනවා. ඒ ලැබෙන්නේ කාටවත් නෙවෙයි තමුන්නාන්සලට. එලෙස දේශපාලන වේදිකාවේ මැති ඇමතිවරුන් අදහස් පළ කරද්දී තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ගීත ගායනා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් රැස්වීමෙන් අනතුරුව පැවති සුහද සාදයකදී මෙලෙස ගීත ගායනා කරේ කුමාර වෙල්ගම සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරු. අවදානීය විදේශ පුවතක් වෙතට හිමාල ජනරාජයක් වන නේපාලය එරටට බලපෑ දරුණු භූකම්පණයට මුහුණ දී අදට මසක් සපිරෙනවා. ලොව කැළඹු මෙම ඛේදවාචකයෙන් පසු දින 30ක කාලයක් තුළ නේපාලයේ මුහුණ දුන් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ගෙනීමට අද දරණ තීරණය කළේ ඒ නිසයි. පසුගිය අප්‍රේල් 25 වන දින රික්ටර් මාපකයේ ඒකක 7.8ක් ලෙසට සටහන් වූ භූකම්පණය හටගත්තේ කත්මණ්ඩු අගනුවර සහ පොකරා නගරය අතර ප්‍රදේශයකදී. එහි ප්‍රබලතාව නේපාලයට පමණක් නොව අසල්වැසි රාජ්‍යන්ටද බලපෑම් එල්ල කළා. භූකම්පණයෙන් ඉන්දියාවේ පුද්ගලයන් 78 දෙනෙකු, චීනයේ 25 දෙනෙකු සහ බංග්ලාදේශයේ පුද්ගලයන් 30 දෙනෙකු මිය ගියා. එරට අග්‍රාමාත්‍ය සුශීල් කොයිරාල පවසන්නේ මෙම දරුණු ඛේදවාචකයෙන් ජීවිතක්ෂයටපත් වූවන්ගේ සංඛ්‍යාව 9000කට ආසන්න වන අතර තුවාලුවන්ගේ ගණන 20000 ඉක්මවන බවයි. ලක්ෂ 8ක නිවාස සංඛ්‍යාවක් විනාශයට පත්වීම හේතුවෙන් 450000කට වැඩි පිරිසක් අවතැන් භාවයට පත්ව තිබෙනවා. එරට රජයට අයත්ව තිබූ ගොඩනැගිලි දහසකට වැඩි ගණනක්ද විනාශ වූ බව සඳහන්. ප්‍රධාන භූකම්පණයෙන් අනතුරුව පසු භූකම්පන දහස් ගණනක් හටගත් අතර පසුගිය මැයි 12 වන දින ඉන් ඉහළම ප්‍රබලතාවයකින් යුත් පසු කම්පනය හටගත්තා. එහි ප්‍රබලතාව රික්ටර් මාපකයේ සටහන් වූයේ ඒකක 7.3ක් ලෙසටයි. අදාළ භූකම්පන වලින් නේපාලයේ සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූ කත්මණ්ඩු අගනුවර ස්ථාපිත කර තිබූ ඉපැරණි ඓතිහාසික සහ ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන රැසක් විනාශයට පත් වුණා. ප්‍රදේශ සිටින්න අද දෙරණ සමගින් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන අපගේ වෙබ අඩවිය www.adaderana.lk වෙතට.